මේ රටේ සියලු ජනතාව සමානව ජීවත්වීමේ අයිතිවාසිකම දෙන්න ඕනේ කියන එක. පළාත් සභාවලටත් يعني සාමාන්‍යයෙන් තනි කෙනෙක් බලය තියාගන්නවට වඩා බලය බෙදාහැරීම සිදුවේ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි මේ බලය බෙදාහැරීම තුලදී එක රටක් එක නීතියක් වෙන කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙදී අපිට නිකන් එකපාර අර බලතල මේ බලතල දෙනවා කියලා දෙන්න බෑ. ඒකෙදී අපි මධ්‍යම රජයේ වශයෙන් එක එක්කෙනාට සෙල්ලම් නැතනම් ඉතින් අපි කියන්නේ උතුරු නැගෙනහිර ගැන විතරක් නෙමෙයි දකුණේ වුණත් එක එක්කෙනා බිහි වෙන්න පුළුවන්. දැන් මේ ගැන සාකච්ඡා කරන සර්වපාක්ෂික සමුලුවක් ජනාධිපතිතුමා කැඳවුවා ඔබතුමන්ලාගේ නිර්වචනය අනුව ඒ සාකච්ඡාව හොඳයිද යම් ධනාත්මක අදහසක් එතනවද කියන එකක් ඉතින් සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මෙතඩ් එකක්නේ සාකච්ඡාව කියන එක. හැබැයි සාකච්ඡාව කොච්චර අපි තමුකෝ මේ කියන්නේ මේ ට්‍රාන්ස්පේරන්ට් විනිවිදභාවයක් තියෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අරමුණ ඒ කියන්නේ විශ්වාසවන්ත සාකච්ඡාවක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. සාකච්ඡාව කියන එකට අපි කවදාවත් අපි සාකච්ඡාවක් තිබ්බොත් අපි ගියෙත් ඒකයි. සාකච්ඡාවකට කාගෙත් අදහස් එකතු කරගන්න සාකච්ඡාවක් තියෙනවා. මොකද අපිත් හැමතිස්සෙම බැඳිලා ඉන්න. මොකද අපි සමග යන බලවේගය කියලා කියන්නේ හැමදේටම විරුද්ධ වෙන දේශපාලනයේ බලය ගන්න දඟලන එකක් නෙමෙයි. සමග ජන බලවේගය කියන්නේ මේ රටේ ජනතාව දැන් දුක් විඳින ජනතාව ශක්තිමත් කරන්න ආණ්ඩුවට ඕන හයියක් දෙන්න ලෑස්තියි.